ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල නිවර් සුලිකුණාටුව ශ්‍රී ලංකාවට තවත් ආසන්න වෙයි උතුරු උතුරු මැද සහ නැගෙනහිර ප්‍රදේශවලට මහ වැසි සමග තද සුළං ඉදිරි පැය කිහිපය තුල සුලිකුණාටුව තමිල්නාඩුව දෙසට ගත වූ පැය 24 තුල කොවිඩ් මරණ 3ක් සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළයයි වෛරස් ආසාදිනු වූ පොලිස් නිලධාරින්ගේ සංඛ්‍යාව 10 ඉක්මවයි බන්ධනාගාර පොකුර 717ක් කොවිඩ් රෝගියෙකු වාර්තා වීමත් සමග කිලිනොච්චියේ පාසල් සිකුරාදා දක්වා වසා දැමේ පාසල් විවෘත කිරීමට එරෙහිව නගන චෝදනා බොරදියේ මාළු බෑමක් ඇමති කෙහෙලිය කියයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට චෝදනා ලබා බන්ධනාගාරගතව සිටි පිල්ලයන් ඇතුළු පහකට ඇප මහනුවර භූචලන ගැන බය වෙන්න එපා ඒත් නොසලකා හරින්නෙත් නැහැ පරීක්ෂණ දිගටම ඇමති අමරවීර කියයි අයවැය කාර්ක සභා අවස්ථාව විවාදී දෙවන දිනය ආදායි කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරා දීමට අදාළ කැබිනට් පත්‍රිකාව සම්මත කරලා ලාල් කාන්තගෙන් චෝදනා ප්‍රථමයෙන් දේශීය පුවත් දිර්ත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ලංකාවේ ත්‍රිකුණාමලයේ වෙරළට කිලෝමීටර 290ක් දුරින් ස්ථානගතව පවතින බව කල්කුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා ශ්‍රී ලංකාව ආසන්න මුහුදු තීරයේ ප්‍රබල සුලිකුණාටුවක් වර්ධනය වීමත් සමගම තද වැසි තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනුතුරු හැඟවීමේ රතු නිවේදන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නිර්ිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින නිවාර සුලිකුණාටුව අද දහවල් වන විට ශ්‍රී ලංකාවේ කංකසන්තුරේ වෙරළ තීරයට කිලෝමීටර 290ක් නැගෙනහිරින් ස්ථානගතව පැවතුණා. එය ඉදිරි පැය 36ක පමණ කාලය තුළ චණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය වෙමින් උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇති බවටයි අපේක්ෂා කරනු ලබන්නේ. මෙම පද්ධතිය බලපෑම හේතුවෙන් දිවයිනේ නැගෙනහිර උතුරු සහ උතුරු මැද පළාත්වල වෙටින් විට පැයට කිලෝමීටර 60-70 පමණ දක්වා වන ඉතා තද මෙන්ම ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි. උතුරු සහ උතුරු මැද පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් වෙටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ සඳහන් කර සිටියා. මෙම සුලිකුණාටු තත්ත්වය සහිත පද්ධතියේ බලපෑම හේතුවෙන් ඉදිරි පැය 24 තුලදී දිවයිනේ උතුරු සහ නැගෙනහිර ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරන්තරයෙන් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සුළඟේ වේගයේ ක්ෂණිකව පැයට කිලෝමීටර 80 සිට 100 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු ස්වභාවයක් ගත හැකි. මේ දිනවල මන්නාරම සිට කංකසන්තුරේ ත්‍රිකුණාමලයේ සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2-3ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතිනවා. විශේෂයෙන්ම පුත්තලම සිට මන්නාරම කංකසන්තුරේ ත්‍රිකුණාමලයේ සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල දීවර හා නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙසට මෙවන විටත් දැනුම් දී තිබෙනවා. දැනට මෙම මුහුදු ප්‍රදේශවල දීවර කටයුතු වල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථාන වෙත පැමිණෙන ලෙසටයි දන්වා තිබෙන්නේ. ගොඩබිම් ප්‍රදේශවල උතුරු සහ නැගෙනහිර උතුරු මැද පළාත්වල ජීවත් වන ජනතාව මෙම සුලිකුණාටු තත්ත්වය සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරියේදී නිකුත් කරන නිවේදන පිළිබඳව අවධානය යොමු කර සිටින ලෙසත් හදිසි අවස්ථාවකදී ප්‍රාදේශීය ආපදා ක්‍රමණාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහාය ලබා ගන්නා ලෙසටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා. අපි බොහෝ විට අපේක්ෂා කළ ආකාරයටම දිවයිනේ ඍජු බලපෑම තියෙන්නේ දිවයිනට ඊසාන දිශකින් මුහුද රළුවීමේ හැකියාවන් තියෙන්න පුළුවන්. අනෙක් කාරණේ තමා මෙහි වක්‍ර බලපෑම තමා දිවයින තුල තියෙන්නේ. විශේෂයෙන්ම මේක තියෙන්නේ දිවයිනේ උතුරු කරේ උතුරු මැද නැගෙනහිර වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා වැසි හෝ ගිගුරුන් සහිත වැසි මෙම සුලිකුණාටුව ඊට පස්සේ අපේ 25 වෙනි දින වගේ වෙනකොට මේක ඉන්දියාවේ තමිල්නාඩු වෙරළබර තීරයට ඇතුළු වෙන ලකුණු තමයි දැනට අපේ විශ්ලේෂණවල පැහැදිලිව පෙන්වුම් කරන්නේ ශ්‍රී ලංකා මුහුදු තීරයේ දෙසින් හමායන මෙම නිවාර සුලිකුණාටුව ඉදිරි පැය කිහිපය තුළ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශය හරහා එරටට ඇතුළු වීමේ අවධානමක් පවතින බැවින් ඉන්දිය කාලගුණ විද්‍යා සහ ආපදා ක්‍රමණාකරණ ඒකකයන්ද ඒ සඳහා ජනතාව සූදානම් කරමින් සිටින බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. പിച്ചു നിലവിൽ 25 കിലോമീറ്റർ വേഗതയിൽ തമിഴ്നാട് തീരത്തേക്ക് അടുത്തുകൊണ്ടിരിക്കുകയാണ് നിവാർ
ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ් මරණ තුනක් පිළිබඳව තොරතුරු වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසීල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. මේ අතර අද දින කොවිඩ් 19 වෛරසයේ ආසාදනය වී පූර්ණ සුවය ලබා පුද්ගලයන් 465 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ගතවූ පැය 24ක කාලය තුල මෙරටින් කොවිඩ් මරණ තුනක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ ගණන 90ක්. ඒ අතර කොළඹ නගර සීමාවේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මෙන්ම හේයන්තුඩු ප්‍රදේශයේ කාන්තාවක් වන බවයි රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දින හඳුනාගත් කොවිඩ් මරණ අතර හේයන්තුඩු ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි කාන්තාවක්ද වනවා. අදාළ කාන්තාව පසුගිය 22 වනදා මියගොස් තිබෙනවා. කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ඇති වූ උග්‍ර ආසාදන තත්වයක් හේතුවෙන් අදාළ කාන්තාව කොළඹ IDH රෝහලේදී මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. එසේම කොළඹ 15 මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වීම හේතුවෙන් මියගොස් තිබෙනවා. කොවිඩ් 19 වෛරසය ආසාදිනේ වීම හේතුවෙන් සිදු වූ ලේ විෂවීමක් හේතුවෙන් මෙම පුද්ගලයා හෝමගම මොලික රෝහලේ දැඩි සත්කාර ඒකකීදී මියගොස් ඇති බවයි වාර්තා වුණේ. එසේම කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවක්ද ඊයේ දින මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ අතරට අයත්. එම කාන්තාවද ඊයේ දින මියගොස් ඇති අතර මරණයට හේතුව හෘදයාබාධ තත්ත්වයත් සමගින් කොවිඩ් ආසාදිනේ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිත පුද්ගලින් 337 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඉන් පුද්ගලින් 335 දෙනෙකුම දේශීය වශයෙන් හඳුනාගත් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දිනේත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 189ක්. එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 47ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 11ක් ඊයේ දින තහවුරු වුණා. ඊයේ දිනේදී නව රෝගීන් 335ක් වාර්තා වුණා කොවිඩ් 19 ආසාදිතයින්. එයින් කොළඹ මහනගර සීමාවේදී රෝගීන් 167ක් වාර්තා වෙලා තියෙනවා. ඊට අමතරව වැඩිපුරම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙන්නේ අපි දැනට හුදකලා කරලා තියෙන අටලුගම කියන ප්‍රදේශයෙන්. ඒ වගේම කොළඹ මහනගර සීමාව තුළ අප විසින් උතුරු කොළඹ සහ මැද කොළඹ ප්‍රදේශ කීපයක් හුදකලා කරලා තියෙනවා මේ වන විට. එම හුදකලා කරන ලද ප්‍රදේශවල සිටින අධික රුධිර පීඩනය, ඒ වගේම දියවැඩියාව සහ අනිකුත් රෝග සඳහා ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සිටිනවා නම් ඔවුන්ගෙන් මම එක ඉල්ලීමක් කරන්න කැමති. ඔබගේ ළඟම තියෙන මහනගර සභා සීමාව තුළ තියෙන සායනයට ගොස් කරුණාකර ලියාපදිංචි වෙන්න. ගත වූ පැය 24ක කාලය තුළ පොලිස් දෙපාර්තමේන්තුවෙන් ආසාදිතයින් 33 දෙනෙකු හඳුනා ගැනුණා. ඒත් සමග පොලිස් දෙපාර්තමේන්තුව ආශ්‍රිතව මෙවැනි තෙක් හඳුනාගත් සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 16 සීමාව ඉක්මවා තිබෙනවා. මේ අතර කොරෝනා වැළඳී මියගිය මෙරට පළමු බඳනාගාර රැදවියාගේ මෘතදේහ පිළිබඳ අවසන් කටයුතු රාගම බටුවත්ත ආදාහනගාරයේදී සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත නිරෝධායන නීති රීතීන්ට අනුකූලවයි. එසේම බන්ධනාගාර ආශ්‍රිතව මෙවන විට කොවිඩ් රෝගීන් 717 දෙනෙකු වාර්තා වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. මෙලකඩ බන්ධනාගාරයේ කාන්තාංශයේ රෝගීන් වාර්තා වීම සමග මෙවන විට බන්ධනාගාර ආයතන කීපයක සමස්ත රැඳවියන් 717 දෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවට වාර්තා වෙලා තියෙනවා. ඒත් ඒ වගේම තමයි අද දිනේ නව රෝගීන් 35 දෙනෙක් ආයතන වලින් වාර්තා වුණා. විශේෂයෙන් කොළඹ ආශ්‍රිත බන්ධනාගාරවල වැලිකඩ බන්ධනාගාරයේ තමයි වර්තමානයේ කොවිඩ් යම් ව්‍යාප්තියක් පෙන්වන්නේ. නමුත් අපි ඒ තත්ත්වය ඉතාමත් හොඳින් පාලනය කරගෙන යනවා. මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රදේශයේ තෙලඹුගහවත්ත සහ බුලුගහතැන්න ප්‍රදේශයේ මෙන්ම මහනුවර මහයව ප්‍රදේශයේ එක් කොටසක සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකොන් මහතා ප්‍රකාශ කළා. මෙවන විට මහනුවර දිස්ත්‍රික්කෙන් කොරෝනා ආසාදිතයින් 149 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 24 දෙනෙකු අකුරණ ප්‍රදේශයෙන්ද 5 දෙනෙකු මහයව ප්‍රදේශයෙන්ද වාර්තා වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. කිරිලුච්චි දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද සිට සිකුරාදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ ඊයේ තවත් කොරෝනා රෝගියෙකු වාර්තා වීමත් සමගයි.
கிளிநொச்சி பிரதேசிய பதிஞ்சி ஹெத்த தேஹவிருதி அதால புத்கலையா ரோகலக்ஷண பெண்டும் கிரிம ஹேதுவின் பிசிஆர் பரீட்சணையிட்ட லக்கர் ஏதி அத்தர் எகிதி வைரஸ் ஆசாதினி வியதி பவட ஹந்துனாகின திபனவா மேவன விட எம ஆசாதித்தியா வெலிகந்து கொரோனா விசேஷ பிரதிகார மத்தியஸ்தானி பிரதிகார லபனவா බම්බලපිටිය ප්‍රදේශයේ සිට හැටන් ඇබොස්ලි වතුයයි මොන්ටිෆයර් කොටසේ තම නිවසට පැමිණ සිටි 44 හැවිරිදි 2000 රුපියෙකුට ආඹුලස සෙදු කරන ලද PCR පරීක්ෂණයට අනුව COVID-19 වෛරස ආසාදිනි වී ඇති බවට අද දින තහවුරු වී තිබෙනවා. අදාළ ආසාදිතයා බම්බලපිටිය ප්‍රදේශයේ වැඩපොලක කම්කරුවෙකු වශයෙන් සේවය කර ඇති බවයි අමගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ප්‍රකාශ කළේ. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳී සිටි ශ්‍රී ලංකිකින් පිරිසක් කටුනායක ගුවන්තොටුපළින් වෙනට පැමිණියා. අදාළ ගුවන් මගින් පිරිස කටාර් අබුඩාබි සහ චෙන්නයි සිට මෙරටට පැමිණි බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ගුවන්තොටුපළේදී සිදු කරන ලැබූ PCR පරීක්ෂණවලින් අනතුරුව අදාළ ගුවන් මගින් පිරිස නිරතහින මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. ඊයේ දිනේදී ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම මැද පෙර දිගින් ශ්‍රී ලාංකිකයන් 326 දෙනෙකු රැගෙන එනු ලැබුවා. අද දිනේදීත් විශේෂයෙන්ම දෝහා කටාර් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට 188 දෙනෙකු රැගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරි සතියේදීත් අපි විශේෂයෙන්ම සතිය පුරාටම ශ්‍රී ලාංකිකයන් විදේශ රටවලින් රැගෙනීමට නියමිතයි. මේ අතර මැද පෙර දිග රටවල් වලට යම් කිසි ප්‍රමුඛත්වයක් ලබා දීලා සෙසු ප්‍රදේශවලිනුත් මේ ආකාරයෙන්ම ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට රැගෙනීමට නියමිතව තිබෙනවා. තෙවන වාරය සඳහා පාසල් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවැත්ුණා. මේ එහිදී පළ වූ අදහස් බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනේ. මේ කොවිඩ් වසංගතය ආරම්භ කරපු දවසේ සිට පළවෙනි රැල්ල අවස්ථාවේදී මම හිතනවා අපි ඒ සම්බන්ධව ක්‍රියාත්මක කරපු ආකාරය දෙවැනි රැල්ල වෙනුවෙන් යම් කිසි විදිහේ වෙනස් කිරීම ගණනාවක් කළා තිබෙනවා. අපි මේ වෙනස් වෙන ලෝකයේ වෙනස් වෙන තත්ත්වයන් බොහොම පැහැදිලිව තක්සේරුවකට අරගෙන තිබෙනවා. ඒ නිසා කවුරු හරි කියනවා නම් එදා කරපු දේ දැන් වෙන්නේ නැහැ. ඒකට ප්‍රධාන වශයෙන්ම හේතු පාදක තියෙනවා, කරුණු කාරණා තියෙනවා. ඒ එසේ වෙන්නේ නැත්නම් තුන්වෙනි රැල්ල આવොත් ඊට වෙනස් විදිහකට සමහරක් විට මේ තත්ත්වය පාලනය කරන්න මේ පත්තේ වර්ධනය කරන්නට කටයුතු කරන්නට වෙනවා. ඒ නිසා කාරු හරි වෙන තර්කයක් නම් පළවෙනි සැරේ මෙහෙමයි කරේ ඒක මේ දේශපාලන වශයෙන් ඡන්දයක් මුල් කරගෙන මම දැක්ක හැම කිසිම අර්ථයක් නැති තර්කයක් නැති කනුවේ. ඒක එසේ වෙතත් ඒ తත්වය නිවැරදි විය යුතුයි කියන අදහස තවලින්දන් තමයි අපි මේ ප්‍රකාශය කරන්නේ. මේ වෙනකොට මම හිතනවා තාමත්ම බැරෑරුම් ප්‍රශ්නයක් හැටියට අරගෙන තාමත්ම වැදගත් රටේ ජීවනාලිය හැටියට සැලකෙන අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධව මේ වෙනකොට යම් යම් කතිකාවන් නැති වෙලා තිබෙනවා. මම ඉතාමත්ම කනගාටුවෙන් ප්‍රකාශ කරනවා මේ වෙලාවේ වෘත්තීය සමිත ක්‍රියා මාර්ගයන් වලට යන සහ ඒ නායකයන් කරන ප්‍රකාශයන් සම්බන්ධව මම හරි කනගාටු වෙනවා. ඉතින් මොකද ඔවුන් බොරදියේ මාළු වානවා වගේ මේ අවස්ථාවක් කරගෙන ඒ බොරදියේ මාළු බෑමට ගන්න උත්සාහය නම් දඩිලෙස ප්‍රතික්ෂේප කරන අතර මම හිතනවා මේ රටේ ජනතාවත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියලී ඉන්න සියලු දෙනාත් මේ දඩිලෙස පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරයි කියලා විශ්වාසය මට තිබෙනවා. පැමිණීම ගත්තොත් එහෙම මා හිසනම ආචාර කරනවා උතුරු පළාත 96 වැඩිම 80යි අඩුම අපි පාසල රජයක් විදියට අධ්‍යාපනය වක්‍යම නිසා ඊයේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව දෙමව්පියන්ගේ උපදෙස් අරගෙන සක්‍රීය ගුරුවරුන්ගෙන් ඒ සියලු දෙනාත් එක්කලා එකහු වෙලා මේ එකමුතුවෙන් මේ වැඩේ කරේ. අපි ඉදිරියට මේ කටයුත්ත මෙහෙම කරගෙන යමු. අපි සර්ව සාධාරණ උනාට අපේ සර්ව සම්පූර්ණ නැහැ. අපේ අඩුපාඩු ඇති. ඒවා නිහතමානීව පිළිගන්නවා. ඒව පිළිබඳව පෙන්වලා දෙන්න. අපි කිසිම දෙයකට උරණ වෙන්නේ නැහැ. මේක මකට පෞද්ගලික නෙමෙයි. ඔබේ දරුවා සහ රටේ දරුවා ශ්‍රී ලංකාව එකට තියන්න. ලංකාවේ අද සියලුම විශ්වවිද්‍යාල, සියලුම පීඨ, සියලුම අධ්‍යනාංශ මේ වන විට අන්තර්ජාලයේ ඔස්සේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ විතරක් නෙමෙයි අද දිනයේ වෙද්දී විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සිදු කරන්න සියලුම කටයුතු අන්තර්ජාලයේ ඔස්සේ පළමු වතාවට සූදානම් කරලා තියෙන්නේ. නිදහසෙන් පස්සේ ලංකාවේ මේ අවුරුද්දේ බඳවා ගැනීම අති විශාලයි. විශාලතම ප්‍රමාණය ඒ 41,500ක් අද දින සිට බඳවා ගැනීම කටයුතු කරන්න සියලුම දේවල් මේ වන විට සකස් කරලා තියෙන්නේ. ඔවුන්ට පරිගණක ලබා දීමටත් අවශ්‍ය සියලුම කටයුතු මේ වන විට සූදානම් කරලා තියෙනවා. මේ අතර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම ලකුණු ලබාගත් දරුවන් 10 දෙනෙකු ඇගයීම සඳහා වන වැඩසටහනක් අද අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති අතර එෙහිදී අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාද පවතින අධ්‍යාපනික රටාව පිළිබඳව අදහස් පළ කළා. මේ කොවිඩ් 19 ප්‍රශ්නය අදහෙට විසඳෙන ප්‍රශ්නයක් නෙවෙයි. දෙවන විකල්පය තමයි අමාරු තත්ත්වයක්, අමාරු තීරණ. ඒ අභියෝග ජය ගැනීමට උත්සාහයක් දරන්න.
ඒක තමයි මේ අවස්ථාවේදී අධ්‍යාපන අමාත්‍යාංශය කළේ සියලු දෙනාම එක්කාසු වෙලා තමයි මේ අමාරු කාර්යයට අපි වුණ දැන් ඊයේ මේ රටේ පාසල් 5100ක් විතර මම හිතාමත් ආඩම්බර වෙනවා අපේ ගුරුවරුන් 185යි 180යි ඉතින් ඒ අයගේ සිත්වල කිසිම අවිශ්වාසයක් බයක් තිබුණේ නැහැ මේකට මුහුණ දීලා ඒ පාසල්වලට ගියා ඒ ළමයින්ට අධ්‍යාපනය සපයා දීම සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරණරාජසිංහ මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවටේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලියන් ඇතුළු සැකකරුවන් 6 දෙනෙක් අපමත මුදාහැර තිබෙනවා. එය ඇතුළු අධිකරණ වාර්තා වූ තවත් පුවත් කිහිපයක් දැන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරණරාජසිංහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලියන් ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු අද අපමත මුදාහැරුණා. මඩකලපුව මහාධිකරණය මගින් සැකකරුවෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරණ ලෙසයි නියෝග කළේ. 2005 වසරේ දෙසැම්බර් මස 25 වනදා මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරණරාජසිංහ ඝාතනය කිරුණු අතර ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2015 වසරේ ඔක්තෝබර් මස 9 වනදායි. සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් මන්ත්‍රීවරයාට අප හිමිවීමෙන් පසුව අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණි අවස්ථාවේදී රට තුල ක්‍රියාත්මක නිරෝධායන නීතීන් පවා අමතක කරමින් ඔහුගේ පාක්ෂිකේ නාධිකරණයේ ඉදිරිපිට හැසිරුනේ මේ ආකාරයෙන්. දෙදහස් 11 වසරේ පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යන අයගේ නඩු විභාගයකට අදාළව සාක්ෂි ලබා දීම සඳහා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කර තිබෙන සිතාසිය බල රහිත කරමින් අභියාචනා අධිකරණය අද රීට් ආඥාවක් නිකුත් කළා. අභ්‍යචනාධිකරණයේ සභාපති විනිසුරු HMD නවාස් සහ සෝබිත රාජකරුණායන මහත්තුරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ලලිත් සහ කූගන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පවතින හබියස් කෝපුස් නඩු විභාගයේ සඳහා සාක්ෂි දීමට ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ 27 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය මගින් හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොටිසියක් නිකුත් කර තිබෙනවා. ආරක්ෂක හේතුන් මත තමාට යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පෙනී සිටීමට අපහසු බව දන්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රීට් පෙත්සමක් විභාග කළ අභියාචන අධිකරණය එම සිතාසිය මත යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීම වලක්වාලමින් තහනම් නියෝගයක් ද නිකුත් කර තිබුණා. එම පෙත්සමට අදාළව අද තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචන අධිකරණයේ සභාපති විනිසුරු නවස් මහතා මහේස්ත්‍රාත් අධිකරණයක් මගින් ජම් පුද්ගලෙක් වෙත සිතාසියක් නිකුත් කළ හැක්කේ ජම් කිසි නිශ්චිත කරුණක් සඳහා පමණක් බව පැවසුවා. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මෙම සිතාසිය නිකුත් කර තිබෙන්නේ නීතිඥවරයෙකු ඉදිරිපත් කළ මෝසමකට අනුවයයි පෙන්වා දුන් සභාපති විනිසුරු නවස් මහතා ඒ තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි දන්වා සිටියේ. පවතින කොරෝනා තත්ත්වය හමුවේ වුවද අපරාධ නඩු 9688ක ඉදිරි පියවරගෙන ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා. මේ වසර පුරා පැවති කොවිඩ් වසංගත තත්ත්වය මැද්දේ ගරු නීතිපතිවරයාගේ මෙහෙයවීම යටතේ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අපරාධ ගොනු 9688ක වැඩ අවසන් කර තිබෙනවා. අධිචෝදනා පත්‍ර 4019ක් විවිධ මහාධිකරණවල ගොනු කර තිබෙනවා. සැකකරුවන් 3012 නිදහස් කර තිබෙනවා. මහේස්ත්‍රාත් අධිකරණවල ගොනු 2499ක් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ඉදිරිපත් කර තිබෙනවා. අයවැය කාර්ක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි. මේ එහිදී පළ වූ අදහස්
ඇඳිරි නීතිය පානවා ඇති ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වලට මාසික රුපියල් 5000ක දීමනාව ලබා දෙන බවත් රජයේ විසින් ප්‍රකාශ කර තිබේ. සුදුසුකම් ලබන සියලුම පවුල්වලට එම ප්‍රතිලාභය මේ දක්වා ලැබී නොමැති බව වාර්තා වෙයි. මෙම දීමනාව එක් පවුලකට මාසයක් ජීවත් වීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මම මේ අවස්ථාවේදී පෙන්වා දෙන්නට කැමැත්. මීට පෙර සිටම මාගේ ස්ථාවරයේ වූයේ රුපියල් 5000 කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව අවම වශයෙන් එක් පවුලකට මාසකට රුපියල් 20000ක දීමනාවක් ලබා දිය යුතු යන්නයි. මහමැතිවරණයේදී ජනතාව ඒ මතය පළ කරේ කොරෝනාව සම්පූර්ණයෙන්ම විනාශ කරයි කියන මතය රට පුරාවට මේ රජය ක්‍රියාත්මක කරා. 5000කින් මේ විපතටපත් වුණු ජනතාවට සතුටු වෙන්න පුළුවන්. මීට වැඩිය හිතක් පපුවක් ඇතිව ජනතාවගේ මූණ දෙන්නේ කියලා ඉල්ලීමක් කරා. අමාත්‍යවරයා හැටියට වැඩ බාර ගන්නකොට මධ්‍යම සංස්කෘතික අරමුදලේ තිබුණේ රුපියල් මිලියන 6422ක මුදලක් පමණයි. ඒ ස්ථාවර මුදල එතුමා අහපුව යනකොට රුපියල් මිලියන 6033ක් ඉතිරි කරලා ගියේ. අපි අහනවා මධ්‍යම සංස්කෘතික අරමුදලේ එතුමා පාවිච්චි කරුවයි කියන මුදල් ඉතුරු කරලා ගියා නම් මේ වැඩ කරගත්තේ කොහෙන්ද කියලා කියන්න කියලා. සමහර ද්‍රවිඩ මන්ත්‍රීවරු සිංහල ජාතියට එරෙහිව දෙමළ ජනතාව තුළ වෛරය ඇති වෙන විදියට ප්‍රකාශ දිගින් දෙකටම කරනවා. ඉතින් එදා දෙමළ තරුණයෝ අවිගත ත්‍රස්තවාදයට යොමු වෙන එක හේතුවක් තමයි මේ වගේ බෙදුන් වාදී කුහක දේශද්‍රෝහී දෙමළ දේශපාලඥගේ ප්‍රකාශ ත්‍රස්තවාදයේ නැවතවරක් මතුවනවා. ඒ ඇතිකරන දායකවත් මේ සියලු දෙනාම ත්‍රස්තවාදී ගණයට වැටෙන බව මේ අවස්ථාවේදී මම ඉතාම පැහැදිලිව කියනවා. Honorable Minister, if you are so confident that the military have done no wrong, why don't you agree to an international investigation? ඔබට හොඳ විශ්වාසයක් තියෙනවා නම් හමුදාව කළ දේ හරි හෝ වැරදි කියලා ඇයි ඔබලට බැරි කැමති වෙන්න ජාත්‍යන්තර පරීක්ෂණයකට මුහුණ දීලා ඒක ඔප්පු කරන්න? අපි කියන්නේ ඔබ විශ්වාසයෙන් කියන දේ තහවුරු කරන්න. දෙමළ ජනතාවට උදව් කළාන. To 2016 ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා අලුතෙන් බදව ගන්න කිසිඳු රාජ්‍ය සේවකයෙකුට විශ්‍රාම වැටුප් පයිතියක් ලැබිලා නැහැ. ඔබතුමන්ලා මේ අයවැයෙන්වත් ප්‍රතිපත්තිමේ තීන්දුවක් අරගෙන නැහැ. ඒක නිවැරදි කරනවා කියලා. රජයේ සේවකයන්ට ඔබතුමන්ලා සලකන්නේ පහුගිය ආණ්ඩු සලකපු විදිහටම තමයි. අද අප රටක් ලෙස ජාතියක් ලෙස නැගැතිභාවයට පරාදීනත්වයට පත් ඇති බව විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා පුන පුනා කියනු ඇසේ. ඒ පිළිබඳ මතභේදයක් තිබිය නැහැ. ගැටලුව වෙනුවේ දුර්භාග්‍ය සම්පන්න තත්ත්වෙන් අපේ රට අපේ ජනතාව ගලවා ගන්න කෙසේද යන්නේ. අපි තීන්දුවක් ගත්තා 15000 හැම විධායක ශ්‍රේණියේ නිලධාරියෙකුටම එයාට දීමනවත් දෙන්න. මේ ආණ්ඩුව ආපු ගම එක නැවැත්තුවා. මේ විදියට රජයේ සේවකයන් සලකන්නේ. නැහ ලිපිකරුවෙකුට සිද්ධ වෙනවා දවල් ආණ්ඩුවේ කන්තෝරේ වැඩ කළා අවසරට ගිහිලා සිකියුරිටි ගාඩ් වැඩක් කරනවා. රජය හැටියට අද නොයෙකුත් අංශවලදී නීතියෙන් පිට වැඩ කරන්නේ. ගොඩක් දෙනෙක් හිතනවා දන්න මේ විශ්ව සම්පත කරගත්තට පස්සේ මේ හැම එකක්ම නීතියෙන් පිට කරන්න පුළුවන් කියලා. මේ රජය අද පළාත් පාලන ආයතන Taman රක ගන්නත් කලා නීතිය ආණ්ඩුකාරවරු හරහා ක්‍රියාත්මක කරන්න ලෑස්තිලා ඉන්නවා. ප්‍රාදේශීය පරිපාලනයේදී පළාතේ සංවර්ධන ක්‍රියාවලියේදී පළාත් සභා මගින් ප්‍රසස්ස සේවාවක් ඉටු වුණා. බලතල විමධ්‍ය ගත කිරීමේ සංකල්පය පිළිගන්න උදවිය හැටියට මගේ නම් අපේක්ෂාව මේ ක්‍රමේ තිබෙන සාධනීය ලක්ෂණ තවදුරටත් වර්ධනය කරමින් යම් දුර්වලතා සෝ අඩුපාඩු තිබෙනවා නම් ඒව නිවැරදි කර ගැනීම තමා කළ යුත්තේ. විදේශීය ටෙලි නාට්‍ය මේක විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඇත්තටම කිසිම ප්‍රමිතියක් නැත්. තරුණ තරුණියන්ගේ මනස විකෘති කරන, සංස්කෘතිය විකෘති කරන විදේශීය ටෙලි නාට්‍ය පෙන්නවා. ඒකෙන් අද අපේ කලාකරුවන්ගේ නිර්මාණ ටික දාගන්න බෙල්ට් එකක් ගන්න බැරි තත්ත්වයක ඉන්නවා. අපි 15ක වැඩබද්දක් ගහලා තියෙනවා. මේ සනීප ආරක්ෂක තුවාවලට මම ඉල්ලා සිටිනවා ගරු අගමැතිතුමාගෙන් සහ ගරු ජනාධිපතිතුමාගෙන් මේක ඇත්තටම අත්‍යවශ්‍ය භාණ්ඩයක් කරන්න කියලා. රුපියල් 5000න් මාසයක් කන්න බොන්න ජීවත් වෙන්න කියනවා. ඒ අතරේ මෙන්සස් බද්දක් ගැහිම අපි හෙලා දකින්නවා කියන එක මේ වෙලාවේ මතක් කරන්න ඕනි. මෙතුමිය කිව්වා කස්ටම්ස් ඩියුටි එක වැඩි කරලා තියනයි කියලා. මම කියන්න කැමති එහෙම කිසිම වෙනසක් කරලා නැහැ කියලා අපේ රජය හරහා. ඉතල මම නෙවෙයි කිව්වේ. දයනා ගමගේ ගරු මන්ත්‍රීතුමිය කිව්වේ. මම එතුමිය කිව්ව ප්‍රකාශය තමයි ඒක එහෙමනම් කියන එක කිව්වේ. කාන්තාවට අවශ්‍ය වෙලා තියෙන ආරක්ෂාව ලබා ගන්න එය අනිවාර්යයෙන්ම අපේ රජයෙන් 100%ක්ම අපේක්ෂ කරලා තියෙනවා. වර්තමානයේ අපේ ශිල්පීන් කිසිම කෙනෙකුට පිළිගැනීම තිබ්බත් මල්මාල දාලා පිළිගත්තා බැංකුවකින් ලෝන් එකක් ගන්න බෑ. හේතුව තමයි මේක වෘත්තියක් විදිහට අපේ රටේ ස්ථාපිත වෙලා නැහැ. ඒ නිසා වෙන්ම කොවිඩ් වසංගතයත් එක්ක මේ මොහොතේ 5000කට වැඩිය ශිල්පීන් ප්‍රමාණයක් අවතැන් වෙලා ඉන්නවා. සෑම ආණ්ඩුවක් එහෙම කිව්වොත් නෑරදී කලාකරුවන්ව භාවිතා කළේ කොණ්ඩම් කරපිංච වැනි තියරියකින්. තැනක ගෙන්න ගන්න, ඒගොල්ලන්ගේ ගීත ගායනා කරලා, ඒගොල්ලන්ගේ රූපය, ඒ වගේ දේවල් යොදාගෙන තමයි ඒ අය කලාකරුවන් භාවිතා
භාවිතා කරලා ඡන්දය උරුනට පස්සේ ප්‍රතික්ෂේප කළා ඉරිදා පුවත්පත් දින අලිසබ්බිගේ ඥාතිගේ මරණය භූම දාණයට අවශ්‍ය නම් මේක සභාගත කරලා තියෙනවා පොරුවට සද්ද දාන්න එපා ඔබතුමාගේ ඥාතියා භූම දාණය කරන්න අවශ්‍ය හයිය හදලා දුන්නා නම් ඒක කටවහගෙන ඉන්න මෙතන සද්ද දාලා අපේ හඬ වහන්න පුළුවන් කියලා හිතන්නත් එපා ගෝඨාභය මහත්තයා ඉක්මනින් ගෙදර යෑම වගකීම ඉටු කරන්න නම් අලිසබ්බි ඇමතුමාගේ සේවය අත්‍යවශ්‍යයි කියන කාරණාව මතක් කරලා දෙනවා ड्रोन සහන අවශ්‍ය වෙලා තිබේ. දැන් අපි දැක්කා ඩ්‍රෝන යාන යවල නිරෝධායන නීති කඩ කරන අය අල්ල නැහැ. හැබැයි අපි දන්නවා ඒ ගෙවල් වල වෙසෙන ජනතාවගේ බඩගින් මේ ඩ්‍රෝන යාන වලට නොපෙනෙන බව අපි දන්නවා. ඒ නිසා අපි රජයට කියනවා කරුණා කරලා මේ ප්‍රශ්න දිහා මානුසිකව බලන්න පුරුදු වෙන්න. හරින් ප්‍රධාන මන්ත්‍රීවරයා එකපාරක් කිව්වා සර් දැන් ෆේල්. නමුත් ඊළඟ වාර විභාගේ ලියද්දී අපි උදව් කරනවා හොඳ යාළුවෝ හැටියට කියලා. ඔබතුමාලා උදව් කරන්න කැමති නැද්ද? අපිත් උදව් කරනවා ඉතින් අපේ උදව් ගන්න බලාපොරොත්තුකුත් නැහැ. පෙන්තිය අඩුම ගානේ ආණ්ඩුව ඇතුලේ ඉන්න දක්ෂ පක්ෂ හපංකම් තියන අයගෙන් උදව් ගන්න බලාපොරොත්තුකුත් නැහනේ. අපි කියනවා දෙවෙනි පාර විභාගය ලියලා පාස් වෙන්න කියලා. ඉතින් පාස් වෙයිද නැද්ද කියලා අපි බලමු ඉස්සරහට. නමුත් දැනට නම් තත්ත්වේ පාඩම් කරන පාඩක් නැහැ දෙවෙනි පාරට. තාම අර පරණ පුරුදු විදිහට තමයි කටයුතු කරන්නේ. කට්ටි පනිනවා, දඩබ්බරකම් කරනවා, කවුරුවත් කියන දෙයක් අහන්නේ නැහැ. ඉතින් කොහොමද දෙවෙනි පාර පාස් වෙන්නේ? ලබන වසරේ මුල් මාස තුන වන විට පිටරටින් ආනයනය කරන බොහෝ භාණ්ඩ මෙරටදී නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව හිමිවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපමහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමි. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා කොවිඩ් වසංගතය පුළුවන් තරම් දුරට පැතිරීම් වැළැක්වීම සඳහා අවශ්‍ය කරන සෞඛ්‍යමය තීන්දුව ගන්න මේ රජය මැලි වෙලා නැහැ. මේක අපිට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම තියෙනවා. ඉන්දියාව දත්ත ගත්තොත් එම අපිට බොහෝ වැඩි බංග්ලාදේශ ගත්තොත් අපිට වඩා වැඩි. නමුත් අපි සෑහෙන පමණ මේක මර්ධනය කරලා තියෙනවා. මොකද අපි තමයි නිරෝධායන ප්‍රතිපත්තියක් මුලින්ම අනුන්ලා දුන්නු රට. අනික් අයට කලින්. කොවිඩ් වසංගතය ඇත්තටම මුළු ලෝකෙම ආර්ථිකය සොලවලා තියෙනවා. හැම ආර්ථිකයක්ම අද එක්තරා විදිහක ලොකු පීඩනයකට ලක් වෙලා තියෙනවා. සාමාන්‍ය වශයෙන් කරන දේවල් අපිට කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා විවෘත වෙළඳ ආර්ථිකයත් සම්පූර්ණයෙන්ම කඩා වැටලා තියෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා මේ රුපියල අව ප්‍රමාණයම නවත්ත ගන්න. අපිට අමාරුවෙන් ලැබෙන විදේශ උදල් සංචිත අපි ළඟ තියාගන්න. උද්දමනය සම්පූර්ණයෙන්ම තියෙන මට්ටමේ හරි පවත්වාගෙන යන්න. මම හිතන්නේ මේ ජනවාරි, පෙබරවාරි, මාර්තු වෙනවා. අපේ රටේ මෙතෙක් කල් අපි පිට රටින් ගෙනාපු බොහෝ දේවල් රට ඇතුළේ නිෂ්පාදනය කිරීම සඳහා අපිට ලොකු ඉඩකඩක් විවෘත වෙනවා. ඒ සඳහා අපේ ගොවියන්ට අපි ආධාර දෙනවා. ඉතින් ඒ නිසා මෙහෙම තමයි අපි ආර්ථිකයට අවශ්‍ය කරන උද්දීපන එහෙම නැත්නම් ඒකට අවශ්‍ය කරන තල්ලුව අපි ලබා දෙන්න ක්‍රියා කරලා තියෙනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරා දීම සඳහා රජය විසින් පසුගිය නවවෙනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් එය සම්මත කරගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මේ ආණ්ඩුව බලයට ආවේ ජාතික සම්පත්, ජාතික දේපල විකුණන්නේ නැහැ කියන ජනතා පොරොන්දුව ලබා දෙමින්. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේ එතුමාගේ වැඩපිළිවෙලට ඇතුල් කරා මේ රටේ ජාතික සම්පත් විකුණන්නේ නැහැ කියලා. පහුගිය 9 වෙනිදා අනුමැතියක් අරගෙන තියෙනවා. ඉන්දියාවත් සමග වරාය අධිකාරිය සම්බන්ධ වෙලා ඉන්දියාවට මෙය විකුණා දැමීමට අවශ්‍ය පියවර ගන්න. 20 වෙනි සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට බලය ලැබෙනවා. ඊළඟට එදාම කැබිනට් පත්‍රිකාව දානවා. සම්මත කරනවා. සම්මත කළා විතරක් නෙමෙයි ඒ පත්‍රිකාවේ බොහොම පැහැදිලිව කියනවා මේ බහාලුම් කටයුතු වල 49%ක් ඉන්දියාවට ලබා දෙනවා කියලා. මේ ඉන්දියාව සම්බන්ධ කර ගැනීම සිද්ධ වීමෙන් වරායට ලැබෙන ආදායම නැතු වෙනවා. මේගොල්ලෝ දැන් වැඩේ යමින් තියෙනවා. ඒ නිසා උද්ඝෝෂණයක්, අරගලයක්, සටනක් අවශ්‍යයි වරාය ඇතුළෙත් මහපාරෙත්. ඇත්තටම කියනවා නම් අපි ශක්තිමත් විපක්ෂයක් ඉල්ලා සිටියා අඩුම තරමේ ජනතාවගෙන් දුන්නේ නැහැ. ඒ නිසා දැන් පාර්ලිමේන්තුව ඇතුළේ විපක්ෂයක් නැහැ. ජනතාව මතක තියාගන්න ඕන. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් පිට
ඇත්ත විපක්ෂයක් ඕන මහා පාරේ විපක්ෂ දේශපාලන භූමිකාවක් පාර්ලිමේන්තුවෙන් පිට ගොඩනගිය යුතුයි ඒක විතරයි දැනට තියෙන උත්තරේ පසර ගන්න පාඩියක්වත් මේක විකිනීමට එරෙහිව උජ්ජෝසනයේ ආරගලයේ පෙරට ගන්න ජාතික වශයෙන් අනිකුත් බලවේගේ වටා පෙළගස්සන්න අපි සූදානම් පසුගියදා මහනුවර දිගනැතුළු ප්‍රදේශ කිහිපයකට බලපෑ භූකම්පන තත්ත්වය පිළිබඳව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් සිදු කළ පරීක්ෂණවල වාර්තාව අද අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බහර දුන්නා. එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙම තත්ත්වය භයානක නොවන බවත් ඒ පිළිබඳව තවදුරටත් විමසිල්ලෙන් පසුබන බවයි. ගෙවුණු පසුගිය කෙටි කාලය තුළ මහනුවර ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් භූකම්පන තුනක් පමණ සිදු වුණා. ඉන් ආසන්නතම එක් සිදුවීමක් වාර්තා වන්නේ පසුගිය අගෝස්තු මාස 29 වනදා රාත්‍රියේදී. ඉන් අනතුරුව සැප්තැම්බර් මාස 2 වනදා උදෑසන තවත් භූකම්පනයක් මහනුවර කේන්ද්‍ර කරගනිමින් සිදු වූ අතර ආසන්නතම භූකම්පනය ලෙස මහනුවරින් වාර්තා වුණේ පසුගිය නොවැම්බර් මාස 18 වනදා සිදු වූ භූකම්පනයයි. මෙම තත්ත්වය සමග මධ්‍යම පළාතේ ජනතාවද තරමක් බිහිතියට පත් වුණා. මහනුවර දිගන හාර්ගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙලෙස බලපෑ භූකම්පන තත්ත්වය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් විද්වත් කණ්ඩායමක්ද පත් කර තිබුණා. මෙම කණ්ඩායම විසින් සිදු කරන ලද පරීක්ෂණවලට අනුව ලබාගත් වාර්තාව සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. මේ වාර්තාවේ බොහෝ කරුණු රාශියක් මේක සඳහන් වෙනවා. ඒ අනුව ලබාගත් තොරතුරුත් එක්ක පුළුල්ව අධ්‍යයනය කළා දෙන්නේ මේ තුලින් වික්ටෝරියා ජලාශයත් මේ ප්‍රදේශයේ තියෙන ඉදිකිරීම් වලට කොහොමද බලපෑමක් ඇති වෙන්නේ ඒ වට හේතු වුණාද ඒ වගේම ඒවට මේ භූකම්පන ඉදිරියේදී මීට වඩා වැඩි තත්ත්වයක් ඇති වුණොත් ඒවට කොහොමද මුහුණ දෙන්නේ කියන එක පිළිබඳවත් දැඩි අවධානය යොමු කරලා තිබෙනවා මේ වගේ සුළු භූකම්පන තත්ත්වයන් මීට පෙරත් සිදු වෙලා තිබෙනවා ඒ සියල්ල පිළිබඳව මේ විද්වත් කමිටුව අධීක්ෂණය කරලා තියෙනවා දැනට මේ තත්ත්වය පිළිබඳව සඳහන් වෙන්නේ මේක බරපතල තත්ත්වයක් කියලා අපිට වාර්තා වෙන්නේ නැහැ ලොකු අවධානමක් තියෙනවා කියලා අපිට වාර්තා වෙන්නේ නැහැ නමුත් අපි මේ සිද්ධිය සාමාන්‍ය තත්ත්වයක් විදිහටම සලකලා බැහැර කරන්න සූදානම් වෙන්නේ නැහැ. දැන්ටමත් තීන්දුවක් අරගෙන තිබෙන මේ ප්‍රදේශවල ඉදිකිරීම කරනකොට GSMB ආයතනයේ අනුමැතිව ඇතුව ඒ කටයුතු කරන්නේ. මේ පසුගිය දිනවල ඛේදවාචකයක් ඇති වුණා ඔබ දන්නවා හෝටලයක් ගිලා බැසීම නිසා. ඒ වගේ සිද්ධීන් එක්ක අපි වැඩි ප්‍රමාණයක් GSMB ආයතනයේ ඉදිරියේදී මේ කඳුකර ප්‍රදේශ වෙනුවෙන් යොමු වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදු කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටියා. පැය 5කට අධික කාලයක් සාක්ෂි ලබා දීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා කොමිසමෙන් පිටව ගොස් තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දීමට 7 වන වරටත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ පැමිණියා. පැය 5කට අධික කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා කොමිසමෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඔහුට හෙට දිනේදී කොමිසම හමුවේ පෙනී සිටින ලෙසටයි දැනුම් දී ඇත්තේ. මේ අතර හිටපු පොලිස් ප්‍රති පූජිත් ජයසුන්දර මහතාද අද පෙරවරුවේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. බොහෝ අවස්ථාවලදී අපට වාර්තා වන අලිමිනිස් ගැටුම් පිළිබඳව නැවතත් සිහිපත් කරවන සිදුවීම් කිහිපයක් ගත වූ පැය කිහිපය තුළ අපට වාර්තා වුණා. වනාලි ගම්වැදීම හේතුවෙන් සිදුවන ජීවිත සහ දේපළ හානි සම්බන්ධයෙන් නිරන්තරයෙන් අප ඔබට වාර්තා කරනවා. දිගින් දිගටම සිදුවන වනාලි හානි ලැයිස්තුවේ ආසන්නතම සිදුවීම මහියංගනේ ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. මහියංගනේ සොරබොර වැවට හැරෙන මන්සන්දියේ පිහිටි වී මෝලකට කඩා වැදුණු වන අලියෙක් එම වී මෝලේ ගබඩා කර තිබූ වී ආහාරයට ගන්නා ආකාරය එම ස්ථානයේ සවි කර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මේ අතර තඹුත්තේගම දඹුලුපුර ප්‍රදේශයෙන්ද වනාලි ගම්වැදීමක් පිළිබඳ අපට වාර්තා වුණා. එම අලියා සහ තවත් අලි කිහිප දෙනෙකු විසින් දඹුලුපුර ප්‍රදේශයේ වගා කර ඇති පොල්, පුවක්, කෙසෙල් සහ බණ්ඩක්කා වැනි වගාවන් විනාශ කර දමන බවද අපට වාර්තා වුණා.
මෙතර වයස අවුරුදු 3ක පමණ අලි පැටවෙකුට වෙඩි තැබීමේ සිද්ධියක් පිළිබඳ දමාන ප්‍රදේශයෙන් වාර්තා වනවා. පසුගිය 19 වනදා අලි පැටවාගේ කොඳුවැට පෙළට ඉහළින් එල්ල වූ වෙඩි පහරක් හේතුවෙන් මෙම අලි පැටවා ඇවිදගත නොහැකිව පසුවන අතර මේවන විට දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සඳහන් කළේ. ප්‍රතිකාර ලබා දීමේ කටයුතු මේවන විට ආරම්භ කර ඇතත් අලි පැටවාගේ තත්ත්වය යහපත් නොවන බවයි වෛද්‍යවරුන් කණ්ඩායම වැඩිදුරටත් සඳහන් කළේ. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් වැලිමඩ සිල්මියාපුර ප්‍රදේශයේ ගම්මාන රැසක ගොවීන් සිය දෛනික ජීවනෝපාය ලෙස ලීක්ස් වගාවේ නිරතවන අතර මේ දිනවල ලීක්ස් වල මිල ඉතා සීග්‍රයෙන් පහත වැටීම හේතුවෙන් එම ගොවීන් දැඩි පීඩාවට පත්ව සිටින බවයි අපට වාර්තා වුණේ. ඔක්කොම සෞත් වෙලා තියන්නේ කීයටද දීගන්න බෑ රුපියල් 10 12ටත් ගන්න. මේ මේවා මේ වෙලට සෑහෙන වීදමක් ගිල්ලා තිනවා මේක මොනවද කරන්න කියලා අපිට ඉතා ගන්න බැරි වෙන්නේ අපි කොහොමද ජීවත් වෙන්නේ කියලාවත් දන්නේ නැහැ. මේ ඔක්කොම ගලවලා ගලවලා විසි කරන්න වෙලා තියෙන රුපියල් මේ කවුරු ගන්න එන්නේත් නැහැ ගන්න එන කට්ටිය රුපියල් 10න් ගන්නේ 10න් 12න් ගොවීන් රජේ නිල්ලා සිටින්නේ තමන් පත්පැති තත්ත්වයේ පිළිබඳ අවධානය යොමු කර ලීක්ස් අස්වනු අලෙවි කර ගැනීම සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් කර දෙන ලෙසයි. වවුනියාව ඉච්ඡන්කුලම කිඩාචූර් ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව ප්‍රවාහනය කළ බුරුත දෙවතුගයක් වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒම නිලධාරීන්ට ලද තොරතුරක් මතයි. එල්පිටිය උඩුගම ගාගොඩ ආදී ප්‍රදේශවලට මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු මත්කුඩු ග්‍රෑම් 21ක් සමග එල්පිටිය කහදුව ඉද්දගොඩ ප්‍රදේශයේදී අතරංගුවට ගෙන තිබෙනවා. ඒ ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම් කරුවන් අතරංගුවට ගැනීම සඳහා සිදු කරුණු ලැබූ විශේෂ වැටලීමකදී අතරංගුවටගත් සැකකරුවන් 6 දෙනෙකුගෙන් ලද තොරතුරකට අනුවයි. දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් විපක්ෂයේ බලන්නේ පාසල් ටික වහන්න ඕන රාජ්‍ය ආයතන ටික වහන්න ඕන ඊට පස්සේ ආර්ථික මරුමස්ථාන වහන්න ඕන එතකොට තමයි ඒගොල්ලන්ට මාතෘකාවක් ගොඩනගෙන්නේ විපක්ෂයට මාතෘකාවක් හදාගන්න රට අරාජික වෙන්න ඕන හැබැයි අපි ආණ්ඩුවක් කරේ රට අරාජික වෙන්න දෙන්නේ නැහැ දරුවන් ආරක්ෂා කරගන්න ගමන් දෛනික වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යෑමේ වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක කරන්නේ මිනිස්සු තුල ඇතිවන සැබෑ විරෝධතාවලට වෙස්මුණු බැඳගත්තු නායකයෝ අවශ්‍ය වෙන්නේ නැහැ බොරුව මිත්‍යාව කියන එක හැමදාම මහපොළව තුල යථාර්ථයක් බවට පත් කරන්නට බැරි කියන කාරණාව සෞභාග්‍ය දැක්ම තුලින් මේ අවුරුද්දක් ඇතුළතදී ඕනවටත් වඩා තහවුරු කරලා අවසానයි සෞභාග්‍ය දැක්මට අනුව නිවාස 14022 මේ නොවැම්බර් මාසෙ වෙද්දී මේ වසරේම පෙබරවාරිය පටන්ගත්තු ව්‍යාපෘතිය අද නිවාස 10000කට එහා ඉදි කෙරමින් පවතින සජිත් මහත්තයා දීලා තියෙන වැඩි හරියක් නැහැ අපි දෙන්නේ ආදාර ලංකා ඉතිහාසයේ පළවෙනි අයය තමයි අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ආණ්ඩුව පිළිගන්නවා අයවැය ආරම්භ කරන 2021 වර්ෂයේ ඉඳලා වැඩ කරන ජනතාවට ජීවත් වෙන්න අමාරුයි කියන එක මේ මොකන්ද රාජ්‍ය සේවකයව බලා ගන්න අපිට බැහැයි කියන ඒ කියන්නේ රාජ්‍ය සේවකයන් නිලධාරින්ට කියනවා පැය 8න් පස්සේ කැසිනෝ ක්ලබ් වල ගිහිල්ලා සූදු කැලින ජාවාරම් කාරවන්න රේස් බයි රේස් තැන් වල ගිලා ගණන් හදන්න මේ තුට්ටු දෙකට රාජ්‍ය සේවය දැම්මේ විපක්ෂයේ පහුගිය කාලේ රජය වෙලා තියෙද්දි 2019 ඔවුන් ඉවත් වෙනකොට තිබුණේ දලදේශී නිෂ්පාදන අනුපාතිකව 86.6යි ණය බර. ඒ නිසා දලදේශී නිෂ්පාදනයේදී දැවැන්ත ණය බරකට යොමු කරලා අද කියනවා ණය ගන්නවා කියලා ඉවර වෙලා. රට තුල නිෂ්පාදන ආර්ථිකයක් හදන්නයි මේ ණය ලබා ගන්නෙ. අද අතිගරු ජනාධිපතිතුමා අනුගමනය කරන්නේ මේ මහා තල්ලුව කියන එක රජයේ පැත්තෙන් ලබා දෙනවා. මම දැක්ක පාර්ලිමේන්තුවේදී එක්තරා ඇමතිවරයෙක් කියනවා රුපියල් 5000 දීමනාව දුන්නේ සතියක් ජීවත් වෙන නෙවෙයි මාසයක් ජීවත් වෙන කියලා. මේ කියන ඇමතිවරු කොහෙද ජීවත් වෙන්නේ කියලා ප්‍රශ්නයක් තිබෙනවා. මාසයකට රුපියල් 5000ක් දීලා කොහොම හරි උඹලා හිටපල්ලා කියලා තර්ජනය කරමින් ඔවුන් හුදකලා කර තැබීම වෙනුවට අපි ඉල්ලනවා තවත් රුපියල් 10000ක බඩු මල්ලක් වහාම ලබා දීමට ක්‍රියා කළ යුතුයි කියලා අපි තමත් පැහැදිලිව කියන්න කැමති. ප්‍රධාන පුවත් විකාශය අවසන් ජලිත හොමේම රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.